රුණුමා කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය සුරිඳුනේ කතරගම 2019 රකිණිමු සමගිදම යන තේමාව යටතේ දෙවැනි දවසටත් වීදි සංචාරය කිරීමට අපේ පාරම්පරික කපු මහතුරුන් විසින් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් අපි ආරාධනා කරනවා ලක්වාසී සියලු දෙනාට රුහුණුමා කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට පේවෙලා සුදුවතින් සැරසිලා රුහුණුමා කතරගම දේවාලයට පැමිණෙනකොට ප්ලාස්ටික් පොලිතින් රැගෙන එන්නේ නැතුව කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙන්න කියලා. මේ කතරගම පුණ්‍ය භූමිය මේ මොහොත වන විට සියලු බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් අවසන්. ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන ඇසල පෙරහැර අද දිනේදී වීදි සංචාරය කරන්නටයි මේ සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයේ විදිහට, සංහිඳියාවේ පුණ්‍ය භූමිය විදිහට මේ කතරගම පුණ්‍ය භූමිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අද දිනේදී පෙරහැර වීදි සංචාරය කරන්නට මේ වෙන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර, ඒ නැකත් චාරිත්‍ර, ඒ සියල්ලට අනුව තමයි පෙරහැර වීදි සංචාරය කිරීම සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම අද දිනේදී පෙරහැර ගමන් කිරීමෙහි මාර්ගෙහි වෙනසක් තිබෙනවා. පෙරහැර පිට වීදියෙන් තමයි අද දිනේදී පළමුව ගමන් කරන්නේ. ඉන් අනතුරුව වල්ලි මාතා කෝවිල දක්වා ගමන් කරනවා. එහිදී ඒ චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව මේ පෙරහැර ප්‍රධාන වීදිය ඔස්සේ ඒ මහා දේවාලය වෙත ගමන් කිරීමට නැත්නම් ඒ දෙවියන් ගමන් කිරීමට නැත්නම් වැඩම කරවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දෙස් විදෙස් ආකර්ෂණයේ දිනාගත්තු පුණ්‍ය භූමියක් විදිහට අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය, ඒ සියල්ල විදහා දැක්වෙන අපූර්ව පෙරහරක් ඔබට දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා. ලබන 17 වනදා දිය කැපීමේ මංගල්‍ය දක්වා ඒ සියලු තොරතුරු ITN ඔස්සේ ඔබ වෙත ගෙනින්ච අපේ සූදානමින් වග බොහොම සතුටින් දැනුම් දෙනවා.